ම சකवाले සව්‍රගචන්තුು දවතා සදම්මනිරrajaසsunnant sagගමොකද දම්මස වනකා පදtha දම්මස වනකා පදtha දම්මස වනකා පදtha නමෝතස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝතස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝතස් භගවතු වරහතු සම්මා සම්බුද්ධස්ස අත්තිිකායෝතිවා පනස්ස සතිපච්චි පට්ටිතා හෝතී යාවදීවඥාන මත්තාය පතිස්සතිමත්තාය. නිසිතෝච විහිහරතිී නැචකින්චි ලෝකී උපාධියතීති සද්දා බුද්ධි සම්පන්න පින්නත්නී සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරන්ඩ යෙතුන උතුම් ධර්මයට අනුව පේජීවිතය සකස් කරගණ්ඩු නේ මේ ජීවිතය සකස්කරගෙන සසර ජීවිතය සූපත් කරගෙන උතුම් නිවණින් සැනසෙනවා කියෙන අධිෂ්ඨානය ප්‍රාර්ථනාව ඇතිකරගණට ඕන. අපි හැමෝම අපි සිත පිළිබඳව දැඩි අවධානයකින් සිතේ ක්‍රියාකාරිත්තය පිළිබඳව ලොකු විමසිල්ලකින් ඉන්ඩෝනය. හැම දේම සිද්ධ වෙන්නේ කාරණ සහිතව කියල අපි හොඳටම දන්නවා. බෞද්ධ ධර්මයට අනුව පෙළගැසෙන කෙනෙක් කියල කියන්නේ හොඳ ගවේෂකයෙක් වෙන්ඩ ඕනෑ. විශලේෂකයෙක් වෙන්න්නඩ ඕනේ ඒකයි බුදුරජාණන් වහන්ේ බෞද්ධයාගින් බලාපොරොත්තුුණේ. ගවේෂකයක් විශලේෂකයෙක් කියලා කියන්නේ පැහැදිලිවම යමක් දින් අය බලනවාට වැඩිය සාර්ථක යම අවබෝධ කරගණඩ නං සාමාන්‍ය මනුස්්‍යයා යමක් දිහා බලනවාට වැඩිය වෙනස්ෝනයින් යම් දෙයක් දි බලන කෙනෙක් බවට පත්වෙන්නට ඕනෑ. වෙනස් කෝනයකින් බලන්ඩ පුළුවන්කපති එට ඕනේ. ඉතින් මේ අපි හැම වෙලාවකම වගේ ඒ පිළිබඳ සැලකිල්ලෙන් ඉන්දෝනයේ නැත්තං හැමදැගන විසිිමත්ව දෝන නැතං අපටි අපිව ගවේශණය කරන්න බෑ. ං හැමදාම කියන්නේ ඔය ලෝකයේ නොයෙකුත් විද්‍යාත්මක දෙවල් හොයා ගත අ යත් අමුතු විදිහට අනිත්තයට වැඩිය හිතපු අය එහෙම නැත්තං කවදා වත්න් එයාලට ඒවා ිඳව හොයාගන්ඩ බෑ සමහර දේවල් වතුරේ ගිලනෝ සමහර දේවල් වතුරේ පාාවෙනෝ පාාවෙන සමහර දේවල් වතුර ඇතුළට දාපුහාම උඩට එනවා ඇයි එහෙම වෙන්නේ කියලා සහර අය කල්පනා කරන එම කල්පනා කර වෙද තමයි ඒකට අදාළ මුූල ධර්ම හොයාගන්න ඉතිං සාමාන්‍ය මනුස්සය ඒව ගැෙන හිතන්නේ ඒන්නේ ඒගෙන අදාල නයක වෙනවන්නේ ඇති වෙන්ඩර්ලනිකංගන්න. එ ජීවිතයේ හැමදේම දිහා විමසිලිමත්ව බලන කෙනෙකුටට තමයි යමක් අවබෝධ කරගන්න පුළුවන්කම තියෙන්නේ. බුදුරජාණ වහන්සේ දේශනා කරේ මහෙම කිවවේ යමක් හිතන් මිට කල්නොත් කිවේ ගුරුත්වාකර්ශණය හොයාගන්නත් එෙම හැ ගිියි පල්ල හට ටනකොට කල්පනා කරනවා ඇයි මේ පල් හැට වැටන්නේ කියලා ඇයි මේක පල්ෙ හාට වැටෙන්නේ කියලා කල්පනා කරනවා මේ ගඩට කිය නැත්ති යි කියලා සාමාන්‍ය වෙන කෙනෙකුට කිවනං හැම එත ළගේ යාලුවෙක් හිතයක් කියලා හිතන්නකු යාලුවකුට කියනවා ගිරි පල් හැට ය දන්න එතකොටට ඒ යාළුව නං හිතන්නේ ෙක් ටන මහත්තයට පිස්සු කියලා නත පිස්සු කියලා මෙමනු සැට විකාරය මේ මනුසයම පල් හැරනිය යිඉටන්නේ කියලා හිතනවා කියලා. ඒක හින්දා ලෝකේ ඇත්තටම යම් දෙකක් හොයාගන්න ඕන වෙලාවක යම් දේවල් ගැන අලුත් චින්තනයක් විමසිල්ලෙෙන් බල කෙනෙකුට තමයි තියන දේ ඔහේ තියන්ඩැරයින් නැතුව විමසිල්ලෙන් බල කෙනකුට තමයි අලුද්‍යයක් හොයාගන්න පුළවෙනි නිර්මාණත්මක දේවල් නිර්මාණශීලී මනසකින් අටයතු කරොත් අලුත් නිර්මාණාත්මකව අලුද දෙවල් බිහි වෙනවා ලෝකෙට බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරේ තමන් ගැන අවධානයෙන් ඉට කියලා තමන් ගෙන හොයාගණන්ඩ කියලා තමන් ගැ වේශනය කරන්න කියලා අන්නේ තමන් ගැන ගවේශනය කිරීමෙන් තමයි සතිපට්ටහන් මුලධර්ම ගොඩනැගෙන්නේ ඉතින් ඒවාගේ තියෙන්නේ මහා පුදුම දේවල් ඒවගැන අපි තාම හොඳින් අධ්‍යනය කරඩ ඕනේ ඒ අධ්‍යනය කරන දේවල්ලයේ ධර්ම කරනු තිය ෙනං ඒවා සම්පූර්ණයම තමන්ග පැත්ට නැවත නැවත තමන්ගේ පැත්තට ඒවා හරවාගන්නට ඕන හරවාගෙන තමන්ග ජීවිතයට වැකතු කරගෙන තමයි හරියටම තමන්ගේ ක්‍රියාකාරකං මනසේ ක්‍රියාකාරකං විශේසයම අවබෝධ කර ගත්තුත් අපිට ගොඩා කෙලාවට අපි කෞද කියන්න තෝර ගණන්න පුළුවන්ක මති හිඳම හැමදාම කියනවා අතීත සිද්ධීන් මේ වෙනකොටත් බලන්ඩ අතීත සිද්ධීන් පංචුපාදානස්කන්දය කියන්නේ අපේ ක්‍රියාාවලින් අපේ ජීවිතයේ කුඩාම අන්සු ටික තමයි කුඩාම ක්‍රියාවලින් ටික තමයි අසු කිවොත් එක රූපෝල්ට විතරයි බලපාන කුඩාම ක්‍රියාවලින්ටි හැම ක්‍රාවක්ම බදදාගෙන බෙදාගෙන බෙදාග යොත්න්තිමට ිතුරුවෙන බෙදන්න්නට බැරි තත්ව එකටත් වෙන කුඩාම ක්‍රාවලින්ටික තම පේදනා සංඥා සංකාර විඥ්‍යා කියලාකයන් එතකොට මේ ක්‍රියාවලීන් මේ පහ අපි කොයි විදිහකින් හරි තේරුම් ග්ඩුන එක තියෙන ඇත තත්වය මොක්ද කියලා අන්න ඒ ඇත්තත්වය තේරුම් ගන්ට තමයි අපි මේ ධර්මය ගැන මෙ පාමණම ගවේෂණය කරන්ඩුන ඉතිං අතීත සිද්ධි කියලා කිය ඔක්කොම සිද්ධිටික ගත්තහොත් අතීතය තමන්ගේ ජීවිතය අපි ඇඩි ලතියෙන්නේ ගැටිලතියන්නේ ඒවත් එක්ක එස්ියලුම සිද්ධිටික ගත්තහම එස්සියලු සිද්ධිතුල තියෙන්නේ පංචුපාදානස්කන්ද ක්‍රියාවලිය. හරියට යම්කිසි නිරීක්ෂකය රසායනක විද්‍යාවට අදාළව ඒ ඒැ දේවල් අරගෙන කොහැරි තැන තිය දේවල් අරගෙන පරීක්ෂණයට භාජනය කරනා මේ සංයෝග තමයි ඇතන තියන්නේ මේ මුලද්‍රාග්‍ය තමයි වලින් තමයික හැදිල තියන්න කියලා. ගවේෂණය කර කර බලනවා වගේ අනුීක්ෂාදීෙන් අපේ හිතත් අප පංචුපාදානස්කන්දයට යොමු කරන්්ඩ පුුවන් අපි ගැඳ අන්වීක්ෂයක් නම් ඒ හරියට ඒ තැනට යොමු කරන්නන්නේැනි ෆෝකස් කර් න හතකර තම ඒ තැන බලාගණ්ඩ පුලුවන් වන්න. ඒ වගේ මේ සිත අපට යොමු කරන්්ඩ පුළුවන් වඩෝනෑ මොකක් කෙරෙහි ද පංචුපාදානස්කන්දය ක්‍රියාවලිය කෙරෙහි න්න ඒගානට හිත පත්කර ගණ්ඩ ඕනෑ ඒක තමයි අපි බලාපොරොත්තු වය යුතු තැන අර සම්මත් නයාම කියලා අප සඳහන් කරන්නේ එහම සඳාන්කරපතැ තිෙන අනුුවෝම ශාන්තිය කියලා. අනුලුවම ශාන්තිය කියන තැනට එන්ඩ ඕනේ කෙනෙක් පංචුපාදානස්කන්දය ස්පර්ශ් කරඩන පංචුපාදාන කන්දය ස්පර්ෂ කරන්න පුළුවන් වෙන්නේ ඔය කියන තැනට අවත් යුතරයි ඉතිං ඒකහින් දා අපි බලන්ඩ ඕනෑ කොහෝම හරි කරලා ඔය කියන මට්ටමට අපේ මානසිකත්වය සකස් කර ගණ්ඩ ඉති හෙම තීබව තමන්ට අතීත සිද්ධි අරගෙන ඒවා බෙදබෙද බලන්නට පුළුවන්න්නම් පංචුපාදානස්කන්ධය නේද මෙතර තිබි ලතියන්නේ කියලා ඒක බෙ ගණ්ඩ දක්ෂ වන්නඩ ඕන ගැ අපි ආසන්න ඉදිම තවදටත් කතා කරවා ඒ තේරෙන් ටත්න් ඒවා කතා කරනකොට තමන්ගේ තුළින් තේරුම් ගණ්ඩ අපි අම්ප්‍රමාණයකට චිත්තේකාගතාවයක් ඇතිකරග තියාගණ්ඩුවන මේ ඔලාරිකව තියන ගැටලුකාරී තත්වයන් තියෙනවා මේ ඕලාරික වස්තුූන් කෙරහි අධික ලෝබ දේශ මෝහ ඇතිවෙලා තියෙන ස්වභාවයක්න්න ඒ විශම ව තත්වය අප තුළින් තවදුරටත් අයිංකරගණ්ඩෝන ඒ සඳහා අපි යම් යම් උපක්ක්‍රම පාවිච්චි කරන්ඩ ඕනෙ හිත කොහොම හාරි කරලා එකඟ භවකට වගේම බාහිර නොයෙකුත් දේවල්ලොට විසිරෙන ගතිය හිතින් අයිංකර ගණ්ඩ ලොකු උත්සාහයක් ගණ්ඩ න ඉතින් ඒක අපි කවුරුත් අවධානයම් කරණ්ඩ ඕන දෙයක් මේ සඳහා අද දවස අපි සාකච්ඡාරන්න බලාපොතුවෙන විශේෂ භාවනාව ගොඩක්ම විසේෂ වූ භාවනාවක් මු ඉති ම මේකට අදාලව රූපරාමූ පෙන්ව යුතු නැහැ කෙයි මගේ හිතේ මොකද අපි කලින් මේ තව සාකච්ඡා කළොතය නිවන් මග විම සුම් ධර්ම දශනාවේදී අනතක මේය අතන්ටය හයා ගණඩක්පුල කියනකොට හොඳට තේරෙනවා ඒ සඳහත් කාලය අපි ගන්න නැහැ. මේ තමයි බුදුරජාණන් වහන්සේ කය පිළිබඳව අවබෝධ කර ගැනීම සඳහා දේශනා කරපු ප්‍රබලම කමටහන. මේ ඇතු දැකල ඇති අරන්නසේනාසනවලට එහෙම ගිහාම මේ විීදුරු පෙට්ටියක දාලා නැත්තන් නිකං හරි ඇට සැකිලිල්ලලා තියෙනවා එක එක තැනක හරිට සැකිල්ලක් තියෙන දැක ඇති ඉතින් අන්න ඒ තත්ත්වයන් ගැන හිතනකොට අපි තේරුම් ගත යුතු තියෙනවා මේ ඇයි ඒ කියල හොයෙනකොට ඔන්න අපිට හම්බෙනවා හන් වහන්සේලා ඇතෙන්ට වැඩම කරන යට සැකිල දයා බලාගෙනදලා ආපහු වැඩම කරනවා. ඉතින් මේක මොකක්දදි කියෙලා හොයාගන්ඩ බෑ හරිටම නිකම් බලා ඉන්න කෙනෙකුට. හිතාගෙන ඉන්න මෙතෙන්ට වෙලා මේ යට සැකිල දිහා බලාගෙන භාවනා කරනවා වැඩ ඇති කියලා. හීටගෙන. නමුත් මේ කරන්න මොකක්ද කියලත් අපි හොයාගන්ඩ ඕනෑ අනිත්තෙක මේ හරියට කරන්නේ අට්ටික සංඥාව ගැන ඒ කතා කරන්න යන්නේ ට ප්‍රථමය සංඥාව කියන්නේ මොකක්ද කියලත් හොඳට දැනගඩ ඕනෑ එතකොට තමයි අපිට පුළුවන් වෙන්නේ අපි ඇයි මේක කරන්න මේක මොකක්ද වෙන්නේ කියලා හොඳින් තේරුම්ගණ්ඩ පුලුවන් වෙන්න අන්න එතකොට වෙන දේ තේරුම් ගන්න නැතුව කර්ඩ ගිහාම හරි ගැටලුවක් වෙනවා අනි්‍යක තමයිකෙනෙකෙට හිතේද ඇට සැකිල්ල ගැන මෙහි කරන්න කිව් හම මොන්න දේකට මේ ඇයට සැකිල්ල ගැන මෙහි කරනවාද තිය නට සැකිි න්ද න්න ත මේ රි තු සැකිල්ලත්තියව කොටවම මුත්තර එන්ඩෝන මේකෙන් අපි කොහොමද නිවන් අරමුණු කරගෙන ඉදිරිට යන්නේ සාමාන්‍ය ජීවිතය කෙලෙස් සඩුවවෙන්න ොමද කරන විදිහ කොහොමද ඒ කරලා ඉවරයන්න කොට මැදදි ලැබි යුතු ප්‍රතිඵල අගදි ලැිය යුතු ප්‍රතිඵල ඊට පසේ මානසිකත්වය බොහොමද වෙනස් වෙන්නේ ඒ හැම එකක් ගැනම දැනුවත් එෙන්ඩුවු. එ බොහෝම ප්‍රවේශමෙන් භාවනාව ගැන අපි විත්‍රවණය කරන්නට ඕන සැබෑවට භාවනාවාරගෙන කරන්නට පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ නිවසක ඔහුඳට කරන්න පුළුවන්කම තියෙනවා ති බොහොම වටින සරල භාවනා උපක්කරමයක් තමයි අට්ටික සංඥාව කියලා කියන්නේ. සංඥාව ගැනී මතක් කරගම්ූ සං්ඥාව කියැනෙ මොකක්ද කියලා සංඥාව කියෙ හඳුනා ගැනීම කියන එකයි. යම් දෙයක් හඳුනාගන්න ගැනීම කියන ක්‍රියාවලියට කියනවා සං්ඥාව කියලා දැන් අපේ හඳුනාගන්න සමහාර අයට සමහර දේවල් හඳුනගන්න ැකයි ම කිව්වේ සියම් සියුම් දේවල් වලින් දකින්න නෑ කියලා තරහ එනකොට එතන පංචුපාදානස්කන්දයක ක්‍රියාවලයක්ක් කියල හඳුනාගන්න හුඟක්යි ඒක එක පුරදුතු කරණ් ෝන දැ එක මක අතීත සිද්ධා ගන විද ඳනාගන්න කියලා එතකොට දුකක් එෙනකොට මේකට හේතුව විර හුඟක්යි වැරදිවිදි හිටයි ම අඳුරගන්නේ මේක මට තියෙන තන්නාව අවිද්‍යාව හින්දා ඇති වෙන දුකක් කියල හඳුනාගන්න නෑ. හඟා කලාට ලෝකයේ හඳුනා ගැනීම අපිට වෙනස් ව අනිත්‍යවස්තුූන් අනිත්‍ය විදියට හඳුනාගන්නේ නෑ. අනනාත්ම වස්තුූන් අනාත්ම විදියට හඳුනාගන්නේ නෑ. දුක් සහිත වස් වූන් ලෝකය හවනැත්තං පංචිපාදානස්කන්ද සංකිත්වයෙන පංචුපාදාන කන්දා දුක්කාකිවටේ සුකා විදියට හඳුනාගන්න. යම කදුරගන්නන්නේ හුඟක් වෙලාවට වැරදි ආකාරයට හුඟක් අය. අන්න ඒ වැරැද්ද නිවැරදි කරගන්නට කියන සංඥ විපල්ලාසය කිය කියෙන වැරදීමට තු සංඥා විපල්ලාසේ නැති කරගන්නටයි ඕනෑ. ඒක තමයි ඒ වැරදි නිවැරදි කරගන්නවා කියලා කියන්නේ ඒකඇන්න අපිට තියන වැරදි සං්ඥාවල් අයිංකරගන්න රැත්තටම සත්වඒ පුද්ගලය කියල සංඥාවක් තියෙන්ට විදියක් නැහැ. අ එක අයින්වෙන තුරු ඒ අපේ ජීවිතය ගැන අපි තේරුම් ගණඩුන එක අඉන්ගෙන්තුරු සත්ව පුද්ගල සංඥාව කියැන්නේ වැරදි ගන්නමු අපට සංඥාව නවා දැනටත් මං පුද්ගලයක හවලා පුද්ගලයාය කියර විතරන්නේවෙයි හවල් පුද්ගලයාමට හවල් අනර්ථය කළ හවල් පුද්ගලයමට හවල්ආකාරයට කටයුතු කරාය කියලා ඒවගේ අදහසුත් තියෙනවා වැරදි අදහස්සිතින් ඒවා ගැන තවදුරටත් තවදුරටත් අපි හිතව ෝතුන් ට පුළුවන්කම ලැබේවිහි අපේ ජීවිතයේ තියෙන සැබෑම සැබෑ තත්වය තේරුම්ගණ්ඩ පුළුවන් ඔය සඥාව සකස්කර ගණඩුවවන කොටෝ මිසල ඒකයි අනිච්චසannya අනත්ත සannya අසුභසannyaආදීනසannya ප්‍රාණසannya විරාගසannya නිරෝධ සඥ සබලෝකේ අනපිත සannya සබභ සංකාරේසු අනි්ච සannya. මෙහොකෝ සඥවල ද තියෙන ගරිමාණන සූත්‍රයකතු ප්‍රහාාණය පිබඳ සංඥ්‍යාව හරිඒවගේ හැම එකක්ම පිළිබඳ ඔ ඔටි කොක්කොම ිරිමාණන් සූත්‍රය තියන කාරුණනාටික සංඥාදාහය එතකොට මේ තුළින් අපි තේරුම්ගණ්ඩෝනෑ අපි නිබැරදිව හඳුනා ගැනීම කරන්න්ඩෝන අනි්‍යයේහි නිත්‍ය සඥා තියනවා අනාත්මයහි ආත්ම සං්ඥා තියනවා දුකෙහි ස්සුක සංඥා තියෙනවන්නේ අර තමයි නංඥා විපල්ලාස කියලා. හඳුනාගන්න ආකාරය. ඇත්තටම පියමක් හඳුනාගන්නේ මොන වගේද කියලත් බලන්ඩ පුදගලෙක් අඩ ග නික් ෝලාරයක වස්තුක් ගම හොඳ පුදගලෙක් න මං ඒව දකිනකොට මං හැමිලීමේ ඇගේ නරකමයි මගේ මනසට එන්නේ මංඒ හඳනාගන්න නරක පුද්ගලයෙක් විදිර හැමලි. හේතුව මං එයාව ආශරය කරලා තියෙන විදිහ. එ එයා ආශ්‍රයක කල තින විදිගැ එයා ගැන මට කවුහට කියලා තියෙන්නේ මම එයා ගැන දන්නේ මේ ඔක්කෝම නරක විදිර අතීත මගේ ආශ්‍රය අනුවතමයි වර්තමානයේ මගේ දෙයක් මං හඳුනාගන්න මේක අනිබේදික සූත්‍රයේ දී අපි හොඳටම තේරුම් ගත්තා ඒ අර්ථ දැක්කීමත් එක්ක අප පින්නත්න. මෙයට මතක ඇති අපි පෑහතක් නිබේදික සූත්‍රයෙන් දේශනාකරපු වෙලා වේ. ඳනාගන්න තිබුණා ඒ පිළිබඳ. ඉතින් බලන්ඩ කවරුන් හෝ කෙනෙක් තමන්ගේ ජීවිතයට මේ ඇකතු කරගෙන තිබුණා සංඥාව කියල කියන්න මොකක් ද. සඥාව කියල කියන්නේ තමන්ගේ පැත්තෙන් අතීතයේදී යමක් හඳුනාගත්තානං අන්න ඒ හඳුනාගත්ත ආකාරයටම එකකි විපාකය. යමක් අපි හඳුනාගත්තොත් ඒ හඳුනාගත්තද හඳුනාගත්ත ආකාරයට තමයි නවත නැවත හඳුනාගන්නේ සං්ඥාවේවිපාකය ඒඒ ආකාරයට ඒ ආකාරයටම සිද්ධවෙන බව බුදුරජාණන් වහන්සේ දේශනා කරන තියෙනවා. ඒක තමයි විපාකය කියලා. ඉතින් මේ විදිහට අපිට පුළුවන්කම තේන්ඩ ඕ නෑ මේ සංඥාව පිළිබඳව, තේරුම්ග්ඩ මට අදමං යමක් හඳුනාගන්නේ ඕක දන්න කතාවෙන් කියනවන. අද මං මොුණහරි දෙයක් තේරුම්ගන්නේ මගේ මනසට හඳුනාගන්නේ අතීතේන් දැනගෙන තිෙන ආකාරයට අතීත සං්ඥා කෙන අතිේ දැනගත්තා ආකාරය. යම් කිසි පුද්ගලයෙක් පිළිබඳව නරකමනං මට මං දැනගෙන තියන්නේ අතීතය ඉදලා අන්න බලන්ඩ නරකම නන් දැනගෙන තියන අතීතය ඉදලා අද වෙනකොට නැවත ට දකිනකොට ඒ ඇහෙනකොට මගේ හිතට එන්නේ නරකමෙනෙ කියෙන අද එය දකිනකොට ඇහෙනකොට මගේ හිතට එන්නේ. නරකම කෙනෙක්ෙන දහස අන්න ඒ අදහස එන්නේ ඒ හඳුනා ගැනීම සිද්ධ වෙන්නේ අන්නකට කියෙන සංඥාව කියලා. දැං අපිට තේරෙනවා අතීතයි අපි හඳුනාගෙන තියෙන ආකාරය අපතීතය අපි ආශ්‍රය කරලා තියෙන ආකාරය තමයි ඒකත් එක්ක තමයි. අපිට ඔය හඳුනා ගැනීම පිළිබඳව සංඥාවල් එන්නේ. ඇති ඒක තේරුම් අරගණ්ඩ ඕනේ ඉහෙෙනම් හරි සංඥාන්රන් හරිේ ආශ්‍රේකල තියටල දැන්ට වැරදි විදිහටන ආස්ත්‍රේක යෙන්නේ. ඒක පුළුවන්තරම් ඉක්මට සකස් කරගන්ඩ ඕන්න දැනට වැදි විදිරන ආත්‍රේක තියෙන්නේ. ඒ පුළුවන්තරං ඉක්මට සකස් කරගන්ඩ ඕන. එතකොට අපිට මේක දැනගත් හම තේරුම්ගන්න අපි අපපට වගකීමක් තියෙන. මොකක්දවාකීම. නිවැරදි සං්ඥාව එන විදිහට තමන්ගේ මනස හදාගණ්ඩ. මගේ මනස නිවැරදි සං්ඥා එන විදිහට හැදුවේ නැත්තං මාර්ඩමය ලෝකෙ ජීවත් වෙද්දී වැරදි විදිහට ලෝකෙ හඳුනා ගනි මින් ජීවත්ව වෙනවා. එක හරි භයනක දෙයක්. භයනක දෙයක් කියලා කියන්නේ. හරිදේ වැරදි විදිහට පේනවානම්. ජීවත්වෙලා වැඩන්නේන. ඇත්තට මෙහෙම ජීවත් වෙලා වැඩන්නෑ. මොකද අනිත් එක තමයි අපි හරිදේ වැරදි විදිහට පේනකොට. අපි දන්නවා හරියේ වැරදි විදිහයට පේනකොට ඒක හින්ද වැරදි වැඩවලට අපි පෙළබෙනවා පුද්ගලය හින්දා ඒ පුද්ගලය ගාතනය කරන්න නැතැන්ගේඒ පුදගලයටගේ පාලි ගන්්ඩ බනන්ඩ පුද්ගල සඥාවෙන් මේ තැනැත්තා මට මෙහෙම කලාය මෙහෙමලාය මෙහෙම කලාය කියලා නැත්තම් මගේ හිතවත් පරිසට මේ විදිර කරාය නැත්තම් මගේ අහිතවත් පරිසර මේ දිරි සැලකවාය කියලා ඒ පුද්ගලයා වසයෙන් අපිට ලොකු ප්‍රශ්නයක් තිෙන්ට පුළොන්. එහෙම පුද්ගලයා වසයෙන් අපිට ගැටලු එන්නේ වෙන මුණුවක්වත් හින්ද නෙවෙයි ඒ පුද්ගලයා කිය හඳුනා ගැනීම හින්ද. පංචුපාදනස්කන්ද පොදයක් අරගෙන ඒ පොදයේ ක්‍රියාකාරිත්වයට අපි පුද්ගල සංඥාවක් බද්ධ කරලා බද්ධ වෙනවා ඒක එමුෙම හිතෙනෝ දැ මේ කතා කරනකොරත් හිතෙන සිතකද එක්තර ආවේනිික රටාවකට එතන සිද්ධිය සිද්ධන ද මාව ගත්තවත්හම සමාජය මංගල යම් කිසි ප්‍රතිරූපයක් එකක් කෙනගේ සිත්තල තියාගෙනඉන්න ඉට පස්සේඒ ඔක්කෝම මගේ අතීත හැසිරීම් අනුව එහෙම තියාගෙන ඉන්නකොට හරි පුදුම වැඩක් වෙනවා එකැන් මෙතන මගේ රළඟ ක්‍රාකාරිීතය සිද්ුවවෙෙන ම තීතය දැනගත්ත දේවල් අතිතේ ම ආසය කරලා තියෙන දේවල් අනුවත මයි මේ වර්තමානය මගේ නිර්මාණයවෙන්න. එතකොට කවුහැර කෙනෙක් යමක් මං ගැන හඳුනාගෙන. අහවල් හාමුදුරු මෙතෙන්ට අවුත් හැරෙන වෙනම ආකාරටයි කියලා. ඇත්තටමත් ඒ තැනැත්තාට එතෙන්ට ඇවිල්ල මාව නිරීක්ෂණය කරනකොට නැතැහෙම කතාවක් කියපු කෙනට සැබෑටමත් මං එතෙන්ට ගියොත් එහෙම ගිල්ලා ඒ අදාළ තැන, යම් කිසි ක්‍රියාව කරද්ද දැනගන්නවා එයා බලාපොරොත්ච විදිහටමයි හොගක් වෙලාවට කරන්නේ. ඒ මොකද මාව අධ්‍යනය කරලා තියන මෙතන ක්‍රියාකාරිතය අධ්‍යයනය කරතින පංචිපාදනස්කදයක්ක තිර ෙවෙයි ොතන සිතුවවිට උපදදින්නේ ඔතන සිතුවිලි කරුණාවන්තුවිහයට උපදදින්නේ. ඔතන සිතුවලි තරහා විදිහයට උපදන්නේ. ඔතන පොඩි වැරදක්ුණුත් මේ දිර තමයි ක්‍රාත්මොක වෙන්නේ ඔක්කෝදන්න අපපේ කාරයාාවලවල ඉ මිනිස්සු ගැන ලොකුමහත්තුරු ගැන ඔක් හොම දන්නවා ඒක දන්න හිඳ කෙන සැර කෙනෙක් ඇ මෝඩ කෙනෙක් ය වැරදි තියන ගන්න කෙනෙක් ය කේළඟහන කෙනෙක් ඔය විදිහට ක්‍රියාකාරිත්වලින් පුද්ගලයාාව හඳුනාගන්න. අපිට තේරී යුතුව තියනෙන ඒ පුද්ගලයාගේ සවභාවවෙන්නේ එතන ක්‍රියාකාරිත්වය වභාවයක තේරෙන්නේ ොක බෙදලලා පංචිපානස්කන්තයට බෙද ැලුවූ ක්‍රාකාරිත්වයන් නැගිලා එන්නේ ඒ ඒ කෙනාගේ ස්වභාවය අනුව මිසක්කා මේක මේ මැවීමක් නැත මට කෙනෙකුට පුද්ගලයක්කි ලබි වෙන්කරගත්ත කොටසකට දොස් කියියන්න්න පුළුවන් වෙන්නේ එයා ඒක මැවීමක් කර ගත්ත නම්. එහ මැවීමක් කරගෙනනෙ. එයා එයා මවල නෙවෙේ යතන වෙලා අතීතයේ එයාට හම්බෙච්ච පරිසරය අනුව එයා ආශ්‍රයකර පුදේවල් වලට අනුකූලව, ත යම්යම් ක්‍රියාකාරත්වෙන් සිද්ධ වෙලා. ඒක්්චරයි ඇත්තම ඇත්ත තත්ත්ය ඒක තමයි ස්වභාවය ඒක තමයි ඇත්ත ඉති අන්න ඒ ඇත්ත අපි තේරුම්ගත යුතු තියෙනවා ඒ ඇත්ත තේරුම්ගත්ත කෙනෙකුට පුළුවන්කම තියෙනවා නිවැරදි සඥාව තමන් තුළින් එන විදිට හදාගන්නඩ එක නවත නැවත මෙිහි කරලා ඇත්ත දැනගත්ත හම ඒකට කියනවා නුවනක් ඇති වුණා කියලා. ඒ නුවන පිළිබඳව සිහිය වාර්තනය කරේ නැත්හන්ගේ නුවනය ප්‍රයෝජන ගණ්ඩ බෑ. එහෙද ඒ ඇතිකරගත්ත නුව නැවත ැ නැවත මෙිහිරලා මෙිනිහි කරලා මෙිහිරලා. සං්ඥාව හරිගස්ස ගණ්ඩ ඕන තමන්ගේ සංඥාව අවබෝධයක් විදිහට ඇතිකරගණ්ඩ ඕනෙ. දැන් අපි දන්නවා. අනිච්ානු පස්සනාව අනත්තා අනු පස්සනාව අධවසින් අනුපස්සනා කියර සඳහන් කරලා තියෙනවා. තිගේ අනුපස්සනා සකසනත්න් නැවතනවත මිහි කිරීම් එන්න ඒ අනුපස්සනා. අනිච්ානු පස්සනම් භාවන්තුූ නිච්ච සඥ්ඥන් පජහති නිත්‍ය සඥාව සම්පූර්ණයම දුර්වෙලා යන්නේ අනිත්‍ය සඥා භාවිතා කිරීමෙන්. මේවිදිට දැනගණ්ඩෝ නෑ සඥ්ඥාවල් මේ මේ ආකාරයට තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ හඳුනාගැනම් නිවැරදි කරේ නැත්තං. මට සිද්ධ වෙනවා මේ ගැටඩුවලට එක දිගට මුහුණ පාණ්ඩ හඳුනාගන්නේ වැරදිරි දිහට හිදක්. එතකොට අපි ඉතාම යථභූත අපි දිහා බලන්ඩෝඕන බලලා තීරණ ග්ඩුවවන ම වැරදි හඳනා ගැනීම හඳුනාගන්න නම ලෝකය දිහා. මට ඒ මුලාව නිසා උපදින සංස්කාරයන් නැත්තං සකස්වීම් එතන් චේතනාවල් තිෙනවා ඒ වැරදි චේතනාවල්මයි ඇතිවෙන්න එතකොට ඒ වැරදි චේතනවල් හින්දා වැරදි ක්‍රියා කාරකංවලට යනවා එතකොට ඊළඟ බව ලොකු අපහසතාකට පත්වෙන්ට වෙන නරගම තැනක උපත් එල බන්ති නිඩ කඩ ගොඩක්ම වැඩි මේ බව තේරුම් අරගෙන මේ ජීවිතයේ සාර්ථ කරගණ්ඩ මේ විදිර සඥඥාව සකස්කරගන්්ඩ ඕනෑ අපිටන් බලමු මේ අට්ටික සංඥාව කියන්නේ මොක්ද කියලා තොකට සං්ඥානි වැරදි කර ගණඩ ඕනෑ වැරදිරටතියන සංඥාතිය නම් ඔය වැරදි කර ගනීම සඳහා අපි සැබෑම තත්ත්වයක් ගැන කතා කරඩ ඕනේ. අට්ටික සංඥාව කියන එකට එන්නේ අන්න ඒ විදිහටඇයි දැන් සංඥාව ගැන කතාකට ප්‍රසිද්ධ උදාහරණ ක පැදැම් ම කිය කිය ප්‍රසිද්වෙච්ච උදාහරණ වගත්ති නො පිනන්තායට මහනුවර කියනකට මොනද මතක්කයෙන් නුවර කියනකොට මෙන්න මතක් වෙනවා දර්දා වහන්සේ අන්රාධ පුරේ කියනට මොඳද මතක් වෙන් අන්රාධපුරේ කියනට මතක්කෙනවා ජයසිරිමා බෞද්ධන් වහන්සේ එතකොට ඇයිඒ බෞද්ධ අපිට එහ මතක්වෙන්නේ ඒවා ගැන ආශ්‍රය කරලා තියෙන දෙක මතක තියාගන්නවන මහනුවර කියනකොටම පාටම අපේ හිතර නිරායාසය නැගිලා එන්නේ අපි ආශ්‍රය කරලා තියෙන්නේ අපි වැඩියෙන් මහනුවරත් එක සම්බන්ධ වෙලා මහනුවරත්ක් සම්බන්ධ කරගෙන හිතල තියෙන්නේ දරදා වහන්සේ ගැන තුට ගැන ගෞරව අපි වැඩියෙන් ගැ හිතරති ඒ එකයි දැනටත් නැත නවත නැවතන ඒේ සංඥා උපදිනව කිය කයි. රර කන ජර්සම බදධීන් වහන්සේ වර්ණ මාරි චත්‍රරජන් වහන්ේ ගැ ිනිහි කරමින් මයි අප අන්රාධපුරේ වෙන දේකට අන්ුරාධපුරේ ගත් වඳන් ඩයන්නේ නැද කියලා අටමස්ථාන ගැන අදහසක් වෙනවා. අප ගැන වැඩියෙන් මනිහි කරලා තියෙනහි අුරාධපුරට සම්බන්ධ දේවල් අප කියනව සම්බන්ධ දේවල් කියලා පුද්ගලය කියන තැන හිටියොත්තාව කකාලෙක පුද්ගලයක් කියල තැන හිටියොත්ෙමේ පුද්ගලයා ගැනත් අපි වැඩියෙන් සම්බන්ධවෙලා තියෙන වැඩියෙන් ආශ්‍රය කරලා තියෙන් එඒයාගේ නරක ගතිකුණ ගැනම් අහල තියෙන්නේ අපිට මතක් වෙනකොටම නරක හැඟීමක් එෙනවා හරිඒ වගේම තමයි අපිට කෙනෙක් ගොඩා කාදරෙන් හින්නවා කියනක ගොඩක් ආදරනය දේවල් අපිට ලබා දෙනෙන එහම ලබා දුන්නහම අපි බලන්ඩ ඕනේ කොයි විදිහටද කොයි විදිහටද මේ තැනැත්තා ගැන අපේ හිතේ එයා මට බොහොම ලංගත් වි කියන සංඥාව උපදිනෝ. ඒ සංඥාාවපදදින ඒගේ ගොඩක් දෙේව කරලාති ො අත මේ තැනැත්ති බොම ඒ ඉන්න අතේ බොහොම වංචනික දෙේවල් ෝගයක් කරනවා කිය හිතන්ු ටික කාලයක් යන පොටමකද වෙන්න තැනත්ව මතක් වෙනකොට අපිට වංචනික පුද්ගලයක් කියල මතක් වෙන පටගන්නවා ආයසරයක් හොඳ දෙවරන්න පටගන්න ඉති අන්න එහෙම හොඳ දේවරරන් පටගඳ ආයසරයක් හොඳ පුද්ගලෙක් කියල සංඥයක්න දකිනකොට ඒවගේ තමයි පින්නත්න අපේ මේ ක්‍රියාවලිය මේ ක්‍රියාවලිය තේරුම්ගත්ත කෙනකුට අනිත්යට අදාළව තරහා එන්ඩ අනිත්තයට අදාළව නොයෙකුත් හැඟීම් පහල වඩ හේතුවක්න ඒ තැංගොල හේතුටික තේරෙන හිදා ගැ තේරම් ග ුතු තින ඒ එක තමයි දම්මාමු පස්සනාව තුළින් අපි තේරුම්ගත යුතු දිරිදී නමුත් මේ ක්‍රියවලය අපි දැනගණ්ඩු නෑ ඇට සැකිල්ලට අදාළව මේ බලන්ඩ මේක සිද්ධවෙෙන් ඇති හැටි ගැන මම මෙහෙම කියන්නම් ඔන්න මම අරගෙන යනවා ඇඳුම් බෑග එකක් මේ ඇඳුම් බෑගික තියෙන කුඩයක් අනිත් අතත් මගේ මොනහරයිම් පිරිලා දැන් අපිහිතු මට දොරට තටු කරන්ඩ ූමාව තියනවා දොට්ටු කගඩ අධ දෙක නිදහස්න ැමන්ගිහිල්ලා ගෙදර දොර වහලා තියෙනවා මන්දන්න මේ බෑගය ඇතුළි කුඩයක් තියෙනවා කුඩ මටක් තිෙනවා කියලා මමද කන්නේ බෑගිකින් ගහන ොරට අර මිට වදින් දෙතට ටක් ගල දොරේ රෙදි බෑගකින් වැඩ ොට සද්‍යයක්ක නෑන නමුම අතර කුඩ මට වදින හිදස් ට්ටක් ගල සදයක්යන ති කුඩ මිට තියෙන්නේෙ බෑගක ඇතුළි හැබැයි මේ සද්්‍ය එනකොට මම කිව්වෙත්නෑ කාටවක්වා මම මට කියන්න ඕනෙත්නෑ ම හිතැෙන්වත් කියන්නේ නෑ මේ කුඩමිට තමයි දොරේ වදන්නේ කියලා නමුත් මේ වදිනකොට ම දන්නවා කුඩමිට තමයි මේ දොරේ වදින්නේ කියෙ ෙමනැත් අපිතුමුකො පරිසං කරන්නඕනෑ බෝතලයක් කරිමෝහරික අපේ ෑගයක් ඇල තිනකොට ඩක්්ගල වැදනොත්තෙෙනම පි දන්නවා සද්්‍යය හැ නකොට මේ ගණ දෙයක් තිබිලා වැදුනමේ බිත්තියේඒ දොරේ ඒක හින්දයි මේ සද්‍යයක් හැදුුනද දන්නේ නෑ කියලා ඒගැනි සද්්‍ය එනකොට බෑගක ඇතුලේ තියෙන දේ තියෙනව කියලා දැනගත් දැනගන්න කෙනෙකුට දන්න කෙනෙකුට සද්ධය ඇහෙනකොට මේ අහවල් දේහින්දයි මේ වගේ හයිය සදධයක්කාය කියර දන්නවා. මංහන මේ පිනන්තඇයගන් ඇට සැකිල්ලක් තියෙනවා කියෙන දන්නවද නැදැම්මේ අත ත්තත් එහ මේ අතේ ඇගිල්ලක මෙම නමපුහාම ඇට සැකිල්ලක් තියෙනවා කියලා දන්නවද නැද මෙතන තියෙනවා කියර දන්නවා. එ දන්නව බෑගි ගැතුලේ බෝතලයක් කරි බෑගි ගැතුළු කුඩ මිට කර තියෙන කියර දන්නවා. අන්න ඒ දැනගැනීමත් එක්ක, න්න ඒ දැනගැනීමත් එක්ක අපි බලන්ඩ ඕනෑ කාරණාවක් තියෙනවා ඒ තමයි හැම වෙලාවකම වගේ දොරට තට්ටුවක් දානකොට අපි මෙහෙම සද දෙයක් එෙනවා ඉති අපට සැගල්ල තියෙනවා කියය දන්න මංහනයගෙන් නිකංවත් සැකිල්ල දොරේ වැදදින්නේකිලර ලස් අපිට සං්ඥාවක් එනවද. එති මේ දන්නද. බෑග ගතුර තින බෝතලය වදිනුකොට නැත්තන් ගඩමිට වදිනු කර දන්නවා ගුඩමිට වැදින්න කියෙර කාටවක් කියන්නක් මොකක්වත් නෑ. නමු හැබයි මේ නමුත් ප්‍රශ්නය ප්‍රශ්නය දැන් තේරෙන්ඩෝනෑ ඒක දැනෙනවා නමුත් හැබැයි අරක දැනෙන නෑ ඒක දැනෙනවා. මේක දැනෙනෑ මොකක්ද මේ දොරට තට්ටුවක් දාපුහාම? අන්න ඒ තට්ටුව වැදෙන්න්නේ ඇට සැකිල්ල ලිය වැදිලාක් කියෙලායි මේ සදය හැෙන්න්නේෙ ඩ ඩික් ාල සද්‍යය හැන කෙනෙක ගැන අදහ සක් සං්ඥාව කන්නේ හැබැයිතින් මේ හම ඇතුළ ඇට සැකිල්ලක් තියනොකිළදන්න. ඇයිඒ ඒ අපි හිතන ආකාරය. අන්න ඒක හිඳ ගා කවෙලාවට අපි අපේ ජීවිතේ මේ ඇට සැකිල්ලක් තියෙනකිෙනක් තක දැම් ම ගොඩක් කලා දැම් බණ කියනවා විනාඩි තිහකට වැඩි කාලයක් බණ කියන බණ කියනකොට මේ හාගෙන ඉන්න පිල්වන්ත අයට නිකංුවත් අදහසක්කාවද අදනං එන්ඩ ඇති සමහරිට මේ ගැන කතාකරපු නිසාවෙෙන් මේ නැත්තං එන්න නෑ මොකද මේ මොකක් ගැනද මගේ මේ හිස්කබල ගැන පේට තිනෙනවනේ එද මූුණු පේට තින දැන්ව ඇස්තෙකට යටටින් ලොකු තව් දෙකක් තියෙන බවත් මේ නහයට යටින් සිකෝන එක ආකාරයක හිලක් තියන බව ඇතුකට මේ දට්ටිකේයනකොට මේ දට්ටිකත් එකක් තියනෙ නවාද යටින් තියන්නේ ඇට සැකිල්ලක් ඒක කෑල් අත්තම ද කියල කැෑලිතවක හයිවෙලා තියෙනවා හකු පාඩාවලට මේවාහම යාට මෙයාහට උඩට පල් හට යනවා තික කං අස්සේ තියෙනවා තව තව් වගේ හකු ඉට මේ හිස්මුදන මේ විදිහටම රව්මට තියෙනවා තට්ටේ වගේම තියෙනවා මේ හිස්කබලේ ඒකඉ තියෙනවා ඒ සම්බන්ධ ලාතියෙන ආකාරීතිමුය වගේ අදහසක්වත් නිකංවත්වත් එනවද කියල බලන්ඩ එහෙම එන්ඩ ඕන එක සැරයක් කාරිතිම තියෙන එකක්නේ ඇත්තරම තියෙනකක් නේ ඉතින් එහෙම එන විදිහට අපේ සංඥාව හදන්ඩ ඕන. දැන් තේරෙනවා සංඥාව හදන්නේ වෙන කොහොමුවක්වත් නෙවෙයි ඒක ආශ්‍රය කටලා කියල දැනකන්ඩ ඕන හෙම අනුරාධපුරේ කිනව ජයසරරිමා බෝධීන් වහන්සේ මතක් කෙනවාගේම බෞද්ධත්තන්ට අපි තුම්කෝ අනුරාධපුරේ බස් නැවතුම් පොලේ කඩයක් තියෙන කෙනෙක් ඉන්න යා ඒ කඩේ තම කඩේ එයාගේ හැමදාම් වගේ කඩේට යන කෙනෙක් නැතන් තමන්ගේ කඩයක් තියෙන කෙනෙක් ඉන්නවා දි වැඩපුර ඒ ගැන හිතලා තියෙන කෙනෙක් අනුාධපුර එකකිනවටු තමයි කඩේ මතක් කනවා හරිද මතක්වවෙන්න ඇත්තරම් වැඩියින් ආශ්‍රය කරල තියන්න්නේ අපි අපයට සැකිල වැඩියින් ආස්ත්‍රේ කරලන හින්ද අපි කරන්නේ මේ ඇට සැකිල්ල බුදුරජාන් වහන්සේ දේශනා කරපු විදිහට ආශ්‍රය කරන්න පටන් ගන්නන ඇටසැකිල් ආශ්‍රය කරට පටන් ගන්නවා කියන්නේ මොකක් ද ඒ අපේ සහිරයේ පාද තලේඳන් කේසමත්තකය දක්වා අස්තිපන්චරය පිහිටලා තියෙන ආකාරය ගැන අපි මොකද කරන්නේ අපි මෙනෙහි කරමින් මෙෙහි කරමින් මෙනෙහි කරමින් වාසය කරනවා එහම තමයි සංඥාව ඇති කරගන්නේ දැන් බලන්ඩ මේක කරන්න කොහොමද කියලා මේ බණ හන වෙලාවෙම අපිට පුළුවන් මම කියන්න පොඩක් ඇස්තික පියාගෙන මෙන්නම මෙෙම කරන්න පුළුවන්ද කියලා බලන්ඩ බණ ඇහෙන වෙලාවම යන්තන් අපි එතකොට අපිට තියෙන ගැටලූ විසදාගන්ඩ පුළුවන්කම තියෙනවා එතකොට දැම් බලන්ඩ අපි චුට්ටක් අපේ ඇස්තක පියාගෙන හිස්මුදුනට චුට්ටක් හිතයොමු කරමු මේ හිත යොමු කරගෙන බලන්ඩ මතක් වෙන මද කියලා හිස්මුදුන මතක් කරගන්න පුළුවන්ඳ කියලා තමන්ගේ හැබැයි හොඟා කලාවට්ික සංඥාව හමට්ිය උත්හ කරනවා ඉස්සරහින් ඇට සැකිල්ලක් මවාගණ්ඩ් ඉස්සරෙෙන් ඇට සැකිල්ලක් මවාගන්න කනවේ කරන්න අපි හරියට කරමු කරන එක ඉතිං බලන්ට පොඩ්ඩක් හිස්මුදුනේ තමන්ගේ හිස්කබල දැන නවද කියලා හිස්කබලේ මුුණ දැනවති කියර චුට්ටක් කවදාානයම කළ බල ම ොෝුවතාවක් කියල දල තිෙනවා නමුත්ේ තාමත්ම ප්‍රයෝජණ ගන්ට පුළුවන් භාවනා ක්‍රමවේදයක් ඉතාමත්ම ප්‍රෝජනගන් පුළන් බවනකරමේදයක් හ හොඳයි පොඩ්ඩක් බලන් හිස්මුදුනෙ කොහොමද රව්මට තමන්ගේ හිස්මුදුන දැනෙනවද කියලා චුට්ටක් චුට්ටක් බලන්න හරි දැනෙනවා නොදනෙනවාවාගේ දැනෙනවා ඇති. දැහිම සරේ න් චුට්ක් වේගෙන් කරන්න ොද මේ ඇත්තුම මේකට කාලයයාරගන්න ධර්ම දෙසෙන යුට ප වවෙන වනාට පස්සේ වරවෙච ගම මේ භාවනාවටික් වෙලා කරන්න අදදවසේ යවවෙච්ච ගමම්ම කරන්න න දැම් බලන්ඩ ඇස් දෙක යාට තියෙනවා තව් දෙකක් අන්නේ තව් දෙකට හිතයමු කරන්න දට බලන් හොඳට බලන්න හිතයොමු කරඩ එතකොට ඔන්න අපිට තේරෙයි ඒකන ලොකු කන්නාඩි දෙකක් වගේ මේ ඇස් දෙක වටේට තියෙනවා අන්නේකට හිතවයමු කරන්න එතකොට ඔන්න තේරෙයි දැනෙනවා දැනෙනවා නොදැනෙනවාවාගේ තේරේවි හරි ට ඇහැ යට බලන්ඩ පුංචි තව්වක් තියනව පුංචි පුංචි හිලක් තියනවා හයට අන්න ඒක දැනෙනවද කියලා හම දැන්වද කරන චූටි නිකං ඔය මංගහිතන්නේ නහරටික එන්ඩ වෙන්ඩද අප වෛද්‍යවරුණන් මේක අපි දන්නේ මොකටද කියඩ නමු උන්න හොයාගන්නත් පුළුවන් වේ ැහි අවධානයොම කරන්න නාසිකාව යට තියෙනවා ්‍රිකෝනාකාර තව්වා අන්න එකට අවධානයමු කරන්න අවධානය යොමු කරපු හ න්න අපිට දැනය වී මේක එහෙම එකක් මතක නෑ හරියටම යන්තන් අදහළ තිය සමහරයට ඒත් එක්ක අපි ටික්ක් අවධානයම කළ බන්ඩ හකු පාඩාවලට ඇල් මේ හක්ක තියෙන විදිහ ගැන අපිට මතක තියෙනවා කිය හක්ක තියෙන ආකාරය ගැ අපිට මතක තිෙනව කියෙන බලන්ඩ එතකොට අපිට තේරෙයි යම් මතකයක් තිෙන කියලා මුළු හිස්කලට දධම කර පුලන්ති කියල බරන්චුටම මේ මෙචර වේගෙන් කරන්න බැන ත් දික හරි තැන්ද එක තුනකින් හරි මට අවශ්‍ය කරන්නේ පුංචිම පුංචි දෙයක් ඉස්මතු කරලා පෙන්න්නන් හිස්කබලට අවධානියෝම කරපා බලන්න්නය එක වැර හිස්කබල දයිනද කියලා අපේ මූනට අවධානියම් කරවොත් හිත ද හිතවන්ට සම්පූර් මූුණට පිටින් තියෙන මූුණටඇ තකට නහය මතක් වෙනවා ඇස් මතක් වෙනවා කංමතක් වෙනවා මේ කෝම එකට මූුණ මතක් වෙනවා සම්පූර් එකට මූුණ මතක් වෙනවා අන්න ඉදිර සම්පූර්ණ එකක් විදිහට අපේ හිස්කබල මතක් වෙන ද කියලා බලන්ඩ පොඩ්ඩක් එහෙම බලනොකට ැ ඔ දිහ ර්ම දෙශනා ඉුර වෙලා විනාඩි දාහ පහලවක්ක තරගන්න තමන්ගේ මේ ඉරියව්වල තමන්ග නොයකුත් අඟ පස්සඟත් කකුල් ඒවගේ දැ අත්වල තියෙනවාහ අප අත්ල තියනවා න අත්ල ගත්තහම අත්ලේ සම්පූර්ණයම තියන්නේ මෙතැනින් පටගන් ඇගිලිනේ පල්ලැහැම පටන්ගන්නේ අස්ති පන්චරය එහෙමයි තියන්නේ. ති නමුත් අපට සංඥාව ඉන්නේෙ ඇැද අත්ලක් තියෙනනවා වගේ. මේ වගේ අපි මේ අස්ති පිළිබඳව දැන් අධෙකට හිතව හම අධදෙකේ අස්ති තියන විදිහ ගැන්න අපට සංඥාවක් කෙන්ඩුව නෑ. ඒ වගේම තවත් යම්මාආකාරයක දැන් අපි මු ලලාට පේලිය කියලා ඉල්ලෑට පේලියට හිතයක් ග හම ඉලෑට පේලිය ගැන හොඳට අදහසක් කෙන්්ඩුව නෑ අපි එකතැකට චුට්ටක් වැඩිපුර වෙලා හිතයමු කරමු. උකුල් ලටෙඩ හිතයමු කරන්න. රි කු ලටට හිතමු කරන චුට්ටක් වෙලා ඉන්ඩ එක නිකම් පොඩි බේසන් කෑල්ලක් වගේ තියන්නේ එතකොට අන්න එහෙම මේ තිය එකක් කකුල සම්බන්ධයන ගෝල කුහර සදිි දෙක තියෙනවා වලන මතක් වද කියලා දට හඳරට ිහි කරන් ටකම ැම් මේ කිය අදධහරි මතක්ක නොද ලා එතකොට අපිට තේරෙනවා යම් ප්‍රමාණයකට මතක්වෙන මේ කියනවා බණය වරුණනාට පස්ස බලන්ට යම් ප්‍රමාණයකට මතක් වෙනවා හරියටම තීවරව මතක්වෙන්නේ නැහැ තීරෝ මතක්වෙන් නැත්තේ ඇයි අපේ මතකයට ඒක එන්න දැම්මම් මෙ කියකොට මේ දැම්ම උර පත්ති නැත් ගරහිසලක තින තක් ය ගෝල කුහර සදියකන්න ඒකන යන්. දුරට මතකයි. නමුත් මේ අතේ පහල කොටස ගත්ත හම එතන තියෙන්නේ අස්ති දෙකක් තියෙන අතේ පහල කොටසේ වැලමිට ඉඳලා මැනි කටුව දක්වා කොරසේ අස්ති දෙක් තිය හොන්ගක් වෙලාවට එහෙම සඥඥාවක් අපිට නෑ අතක් කැරුණාකිවහම හිතෙන්නේ ඒ එතන තනි එක දිකට තියෙනෙක් වගේ සංඥාවක් කුඟක් අයට තියෙන්. කකුලත් එහෙමයි දනහෙන් පල්ල යාට විනිබ දක්වා අස්ති දෙකක් තියෙන්නේ ඉ ඒවා ගැන හරියට සංඥාවක් නැහැ ඇයි නැත්තේ ඒගැන අපි ආශ්‍රය කළ නැතිහින්දා. ට ඒ සංඥාව අපිට එන විදිහට සකස් කරගඩුවන.ඉහෙම එන විදිහට හදාගත්තොත්තාමයි අපිට පුලුවන්කමක් තියෙන්නේ අට්ටික සංඥාව සිද්ධ කරන්න. ති එහෙම අපිට එන්නේ නැත්තේ ඇයි කියන එක ගැන අපි විමසල බලමු ඇයි එහෙම එන්න නැත්ත තුරම හැම දාමත කරන්න භාවනාවකද අපි කළ යුතුදේ ර බරි බැරිද නිවැරදි කරගන්නා කාරය ඉඩවැසික කරපුහම එන ප්‍රයෝජන මේ ඔක්කෝම හරි දැනගණ් ඕන දුර මේකට අපි මහිතානය අද හට අදවසයඇයි මේ සාකච්ඡා කල වෙරකරන්න. ඉතින් සම්පූර්ණයම කරන්න පුලන් භාවනාවක් කාරණ සහිතව දැනගෙන අපිට සිද්ධ කරගන්ඩ පුලුවන්කම තියෙන්ට ඕනෙ. ඒක හින්දා ඇයි මෙහෙම එන්න නැත්තේ අපි බලාපොරොත්තුවෙන විදිහට අපිට ඒ සංඥාව හරියට එන්නේ නැත්තේ ඇයි නහායට තියන තවකිවම හරියට එන්නේ නැත්තේ ඇයි කියන එක ගැන විමසල බලමු ඇත්තටම ඇයි එහෙම එන්න නැත්තේ. එතකොට මේ අපි බලන් ඩුවන දැමි සංඥාාවතික කරගන්න කොමති තින් අදවශ පිය ගෙන සාකච්චා කරම අද ක්‍රියාකාරකමක් තියෙනවා. ඒ ක්‍රියාකාරකම තමයි බණයරවෙච්ච ගමන් උඩෙයි දම් පල්ලහා දක්වා ඉසෙල්ලාම ස්ති පන්ජරය ගැන තැන්තැන්වල හිත තියෙන හිස්කබල ඇස් දෙයට ඇස් දෙකට වටේට තියෙන ඇට සැකිල්ල තින හැටි සිකා වග තියන හැටි දච්චිකත් එක තින හක්කේ තියන හැටි එතකොට උරපතුවල තියන හැටි ඉලෑටවල තියෙන හැටි කොඳු වැට පේලිය තියන හැටි. ඒක තමන්ගේ සරීරය ශරීරයේ මෙන්න මේ විදිහ ඇතියන කියලා දැනි දැනී. දැනෙනවා නොදැෙනවාගේ ගැන අදහසක් කේවි අන්න ඒක කර් ුවන යරවෙච්ච ගම විනාට පහලක් විතර රගෙන බණ යවරවෙච්ච ම එතකොට ඒක කරන්න බැරිවේවි මොකද හරියට අදහස් එනෑ තීවුරව අයින් ගැන අපි ගැන සා් ජර්ස් කියලා එහෙම ඒවා ශාප් නෑමේ කොන් තීවර නෑ ඒ මොකද සංඥාව පිට හරියට නෑ දැන් අපි ඒකට කරන්නේ යටට සැකිල්ල එක රූපයක් කරගෙන හොදට බලව නැත ීඩියෝ කරගෙන එහම නතන් සැබෑට ැකිල්ලක් ොයාගෙන නැත ට සැකල ආකෘතියන පස්ටිකොලින් හතු විදිහට හදතපව වෛද්‍යවරුන්ගේ ප්‍රෝජන සඳහ උගන්නන්ට ඒ වගේ එකක් හොයාගෙන හරි නැත්තං පීඩිය පටයකින් බලාගත්ත හම හරි එහෙමෙකම් මොකද කරන්නේ අපි බලනොමක ඒක හොඳින් බලලා සීරණයක් ගන්නවා මේක කොයි විදිහකින් හරි අර හදාගණ්ඩි පෑ රූපය අපේ මනසේ එහහිද ඒ ඇයට සැකිල්ල රූපයක් ටිකක් ලංගට අරගෙන විඩියෝක නං රපයක ලොකු කරගෙන හොඳට බලනෝ දැන් අපිත නහයට තියෙන තවදිහා බලාගෙන ඉන්න ඒ සටහන අපේ මනසේ ඇඳෙන්ඩෝනෑ එක ලැස්තක පියාගෙන මතකද කියර බන්න මේක තමයි භාවනාව ගැන හට දවසේ අපි සාකච්ඡා කරන්න අද පූර්ව සූදානම ඕන නම් දවස් දෙකකින් මේ භන භාවනාව සම්පූර්ණ කරගන්න වේ කමට හන හරිටම දැන ගට පුළුව වෙන මොනව තරන් ලොකු ලොක දනමක් ඔන්න හැ ලොක චිත එකකාගතාවයක් ඇති කරගන්නඩ පුුවන් හිද මේ අතහරින් එප. එතකොට ඔය විදිහට නාසිකාවයට තියෙන මේ ්‍රිකෝනාකාර සිදුර එවගේ හිස්කබලි හැඩේ හිස්කබල සම්පූර්ණ හැඩේ තැන්තැන් වෙනවෙන ව වෙන සංඥාාවදාගතව සම්පූර් හැඩේ ගැන සංඥාවක්නවා. දැම්මකොද කරන්නේ ඇස්තික ප්‍රාගෙන ඒක හොඳට වීඩියෝවේ නැත්තං රූපයේ තියෙන විදිහ ඒ විදිහටම මනසට ගෝචර වෙන තුරු දිහා බලාව ඉඳලා ඇස්තික පියාගෙන් නැවති සංඥාතිනාද කරබරන්න අය හරියට නිකං කවියක් කටපාඩන් කරනවාගේ මතගේ හිටිනවා වගේ ඇසට දැක රූපය මනසේ මතක හිටින්නට ඕන දෙැම කරන් රූපය කටපාඩක් කරනවා එක කටපාඩං කියන්න බෑ කටන්න වෙනන්නේ එතකට ඇහෙෙන් ගත්ත දෙයක් යකින්ද එක කටපාඩන් කියල කියන්න බෑ හරියට සබ් දෙයක් කටපාඩං කරනවා වගේ මතක හිටින්ඩ වචනමාලාව කටපාඩන් කරනවා වගේ පෙනිච්ච රූපය ඇස්තික පියාගත්හම තමන්ගේ මනසට හොඳට ගෝචර වෙන විදිට හිස්කබල සම්පූර්ණ හිස්කබල හැම තැනක්ම හරියට ගෝචරවිදිට හරවාහර බල මෙ හරවාන්න කනලන්ගේ හරි වෙනස් විදිහර යෙන්නේ එතකොට ඒවා බලලා හිස්කබල හදාගන්නවා තමන්ට ගෝචර වෙන විදිහයට. ඉනරයි පල්ල හට එන්ඩ උරපතු ඇට තියෙන විදිහ බලන්ඩ ඒකත් අපිට හිතන දහනවයිටටි ඩක් වෙනස් මන්ද මට වෙච්ච දෙහින්දයි මං වෙනස් කර ැන පිනන්තය සමහරවිට මොහ ේතුක කොඩක් අධ්‍යයන කර ටික් පඩිපුර දකල තියවා නන් හම වෙනසක්නෑ ට ඇති ම අට්ටික සඥාව කරන්නග හිල්ලනම් මොකද වනේ මේකේ තියනවා ගොඩක් දේවල් වෙන සැබෑ මැට සැල්ලකාරගෙන අවධානීක් බලනකොට මගේ මනසේ ඇඳල තිබිල තියන්නේ ගොඩක්ම වෙනස් දිහටයි. කැන්නෙත් තමන්ගේ ශර තින ඇයට සැකිල්ල ගෙන දන්නතුව ඉඳලති අඩටුම ගානේ මංකිවේ වැළමිටේ ම් මැනිිකටු දක්වා අතින් අල්ල බැලුව නම් මෙතන අස්ති දෙගත් තියන කියත් තෙරෙනවා මැද පිරිල්ල තියෙන හිද එක අස්තියක් තියනවා වගේ දැනෙන්නේ එහම අදහසකින් තමයි ඉන්නේ. හරි ඉතින් දැම්මකද කරන්නේ ඔය විදිහට මුළු සරීරයේම දනිස්පෝල්ට්ට කෙලාපිකයන්න එතන තියෙන විදිහ එතනි අපට එක පාට මැවැන්නේ අදාක්ත් ඇතුළේ දැකලා නැති කෙනකොට පොල් කට්ටක්ගේ ලොකුව එකක් කියලා. නෑ හෙම එකක් නෙවේ. එතකොට විශේසයෙන් කකුලේ ඇගි යෙන විදිහ අත්වල ඇගිලි තියන විදිහ එතකොට කලවාවට අදාව බාහුුවලට අදාව ගෙන කලව ප්‍රදේශය කෙන්්ඩ ප්‍රදේශය එතකොට යටටි පතුල මේ හැම තැනකම මේ අස්තියෙන විදිහට විශේසයෙන්ම කොඳ ඇට පෙලිය තිෙන ආකාරය ඒ වැෑ තියෙන හැඩ තල හොඳට බලන්ඩුවනේ. ඇස්පාගෙන නැවත මතක් වෙනවාද ඇස්පියාගෙන බලනවා මතකද ආය බලනව රූපේ දිහා ආස්පියයාගෙන බලනවා මතකද කියලා ය බල්නෝ රූපෙ හා යස්පයාාගෙන බලනවා මතකද කියලා මෙන්න මෙහෙම අපේ පින්නත්න හොඳින් බලන්ඩෝනේ. හරි එහෙම හොඳින් බල නොකොට අපිට තේරෙන්ට පටන් ගන්නවා. මේක හොඳම තත් එක තියෙන බග. හරිත මේක තමන්ට දැන් හොදම තත්ත්වක තියෙන වග තේරෙනවා මොකද ඇස්තක පියාගත් හම හැම කොටසක්ම මතකයි. අන්න ඒ ගානට අපි මේක හදාගණ්ඩ නේ රි අපේ සං්ඥාවල් ඒ ගානට හදාගණ්ඩුවනේ ඇත්තටම මේ තමන්ගේ සෛරය ඉදිරීෙන් තමන්ගේ යට සැකිල්ල මැවීමක් නෙවෙයි මේක අනුන්ගේ ඇට සැකිල්ලක් හරහා අපේ සඥාව හදා ගැනීමයි මේ කරන්නේ වැරදි අවබෝධයක් ඇතිකරගෙන බැ එතකොට කෙනෙක් කිතයි සැබෑම සංඥාව නවේ දැ දැ ෝක කරට පස අපි ළඟට කියන්නේ ආයසරයක් කර ප්‍රියාකාරකම කරඩ කියලා. එතකොට මට සංඥාවක් කෙනවා. තොට සැබෑම ඇට සැකිල් නෙවන අප ොිස්වහන්හන්සේ නමක් එක දසක් ඕෝක කරන්නට කියව ලකිව හම හන වැඩන්න ෑන එක ඇත්ත මටැකිලගෙන නෙවේ අදසෙන කියලා. එතකොට අපි ඇහුවා කො බලන්ඩ පිට දැක තියෙනවද. නෑ හරිටම නෑ මගේ පිට යන විදිහ ැන සංජාවත්තිී නොද නැද තියෙනවා කොහෙන් දෙකාාවේ අනුන්ගේ පිටවල් දැකලා දැන්වුනත් අපේ පින්නත්නේ මේ දැ මේ මොහොතේ වංකිවොත් ඇස්තක පියාගෙන ඔච්චර දැකලා තියෙන තමන්ගේ මහපට ගිල්ලේ නිය පොත අපේතු දකුණු අතයේ දකුණේ අතේ මහපොට ගිල්ලේ නිය පොත්ත මතක් කරන්න කියලා මම කිය මහපට ගිල්ල සම්පූර්ය මහට කිිල්ල කියන්නඩක සම්ූර්ණය මපට ගිල්ල නියපොත්් තියෙන පැත්ත මතක් කරඩ කියලා කියනවා ඉදැම කියෙන හොඳට මතක් කරන්න ක මේ දැන් කරඩ ඕන්න මේ දැන් මේ දැන් අපි මොද කරන්නේ හොඳ බල ම මගේ මමාපට ඉිල්ල තිෙන විද මගේ මහපට ගල්ල තියෙන දිහ කියලා හොඳට මතක් කරනු. මතක් වෙනකොට හරිට මතක්වෙන්නවත් නෑ වෙලාකට හම් මතක් වනාා කියන්නක සැබෑටම අපට ඉිල්ල තියනෙොමතිලටිට සැස්ේ කරලලා බලකොට ගක් වෙලාට වෙලා තියන මකක්ද ඒ දෙක දෙකක් ඒ දෙක දෙකක් නෑ එකක් මතක් කර ගඩුවත් බෑ අනත් ඒ දෙක දෙකක් ඉතින් මේක තමයි තත්ත්වය අපිට තියෙන්නේෙ දළ අදහසක් පන්න අති මුළු සීරය ගැනම එකමංකේ මෙයෝ ගවේශනය කරන්නට තමන්ගේ මොකක්ද මේ වෙන්නේ ඇයි මේ දලා අදහසක් එක් අපි ජීවත්තයන්නේ මුළු සරීරේම ගැ තිීන ැපට වගේ දලා අහසක් හම එකක් එකක් ඇයි අප මේ ජීවත්වෙන්න කියලා අපි තේරුම් ගණ්ඩෝනෑ. හරිද අන්න එහම තේරුම් ගත්තොත් තමයි අපිට පුළුවන්කම තියෙන්නේ අපේ ජීවිතයේ නිවැරදිව සටහන් උපදවාගෙන ලෝබදේශමහ අඩුකරගෙන අපි බලාපොරොත්තු වෙන ඒකාග්‍ර හිතක් නිර්මාණය කරගණ්ඩ. තින් බොහෝ ප්‍රෝජන තියෙන අපේ ගැන හට දවස කතා කරන අට්ටික සඥාව පහසුවෙන් තමන්ගේ උපාදාානයන් නැති කරගන්ඩ තියෙන වටිනම අවස්ථාවක් ගිල්හෙන්න්නට දෙන්න එපා තින් ඔය ක්‍රියාකාරකම අදකරන්ඩ හෙට දවස අපි සාකච්ඡා කරමු මොහක්ද කරන්න්න කරන්නට තියෙනෙරිින් හටකි කියලා හමදකට හේතුව තියෙන්ටවු කෙනෙක්ත් මතකතියාගඩ හැම කරන භාවනාවේදී කරන හැම ක්‍රියාකාරකමක්ම හේතුවක් ඇතුවයි සිද් වෙන්න කෙන එක දැනගෙන අපි ඒකට මුණ දීල බලමු. හොඳයි. එහෙමනං හැම කෙනෙකුටම මේ වගේ තමන්ගේ සරීරේ තියන සැබෑස් ඔභාවය ගැන තෙරුම් අරගෙන මේ ජීවිතය සාර්ථකරගන්න ටත්න් ලබදේශ මහ අඩු කරගෙන සසර ජීවිතය සූපත් කරගන්න ටත්න්. වගේ සියල දු්‍යවන් කොටතු නිියනික් සැසින්නට ත්න් ධර්මස්ත්‍රවන මේ අනිසංසය හේතුවේවා කියල හැමදිනාම වෙනුවෙන් ප්‍රාර්ථනා කරවා. සට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්දිකා පු්ඥන්තන්න් මෝදිත්වා චිරංරක්කං තුසාසනං චිරංරක්කං තුදේශනං චිරංරක්කං තුමන් පරංති හොදැ පින්නේ නිවසේන්ද්‍ර ධර්මයශ්‍රණය කරපුම මේ පින්නන්තු පිරිත්සටේ ර්මශවනය කරන්නට විඩ අකාස ලැබෙන්නේ ජෑම ගරපපු අහනි කාරමණ්ඩලේ අතිමහත්තු කැප කිීම හේතු තින් ය වෙනෙන් අපාර්ථතා කරම කායිකහෝ මානසික. යම් පිීඩ ක්තිණගේ සියල්ල දුරවෙන්නට හේතුවේවා නික් නිරෝගි චිරජීවනය ලැබේවා කියලා ඒඇත්තන්නින් ප්‍රාර්ථනා කරමය වය වගේම ඊට නොදවැනි කාර්භාරයක් සිද්ධ කරන්නේ කල්ලය අනත්‍ර දායකත්වය ලබා දෙන පිනන්ත පිරිස ති එ අය ලබා දෙන්න ඔවු කල්්‍යයාන මිත්‍ර දානය හේතුකොට ගැෙන සසර වසනතා කල් පාප මිත්‍රේග ඇසරකට පත්නොේවා කල්්‍යයා මිත්‍ර ආස්්‍රයෙන් නිබන්ධව නිරතුරු ලබේවාහන වසෙන් උතුම් නිියනිින් සැනසේවා කළ ප්‍රාර්ථනා කරම ඉතින් අද දවසේ. ධර්මදශනාවේ කල්ල යානමිත්‍ර දායකත්වය වසයෙන් සඳහන් කරලා තියන පින්නත්න්නේ. රාජකරුණා අ සහ වික්‍රමසිං යන පවුල්වල සැමවිසින් කියලා සඳහන් කරලා තියනවා. රාජකරුණා අබේසිහ සහ වික්‍රමසිං යන පවල්වල සැමවිසින් කියලා එම පවුල සජවතව සිටින දෙමපියන් ැතුරු සසිරුදිනාටමත් පල්ලෝග දෙමපියන් හෝද සදර නැතු සිරදදිනට දේක ෑන්හන්සත සියලු. ලයා අනුවිත්‍යන් වහන්සේලාටත් ලෝකවාස සැමදිෙනටත් ඉක්මනින් චතුරවාර් සත්්‍ය ධර්මය බෝධ වී නිවන් අවබෝධවීම පිණිස මේ පින හේතුවේවා කියන අරමුණ විතර ඇතියෙන මේ පරලෝගීයත්තන්ට සුජිවත්තවාසය කරනායට බන අහපු අයට බණ කියපු අයට ඔක්කොට්ටෝම ප්‍රාර්ථනා කළ හැකි උතුම්ම ප්‍රාර්ථනාව තමයි මේ රාජකරුණා අබේසිංහ සහ වික්‍රමසිං යන පවුල්වල මේ පිරිස එකතු වෙලා පි ර්ථනා කරන්න ඉතින් කල්ලයාන මිත්‍ර දිරමි පවල්වල රාජ කරුණා බේසිංහ වික්‍රමසිංහ කියන පවල්වල අයට අපි ප්‍රාර්ථනා කරමු පින්නත්නී අප ඒ අයට උතුම් චතුරල් සති ධර්මයාව බොදධ සදහාව මේ ධර්මධානය පුුණ කරම හේතුවේවා සසර වසන තාල් පාපමිත්‍ර අශ්‍රකට පත්නොව කියර නවත පාර්ථනා කරමු ඉති ඒ අයට හැමදිනනාට මත් මේ පල්ලොගගේ හැමදිනාට මත් උතුම් නිවනිින් සැසන්නට මේ සියලු පුුණණශක්තින් හේතුවේවා කියලප හැම දෙනාම් ප්‍රාර්ථනා කරම්. හැමදනාටම තෙරවන්සරණයි.